කියන්න ගුණවන්සේ මම මගේ මුළු ජීවිත කාලයටම කාලා තියෙන්නේ මේ වගේ බත් පැකට් දෙකයි. ඈ ඒක වෙන්න බෑනේ ගුණවන්සේ. ඔකම් වෙන්න බැරි. එකවස්තාවක ඔය අපේ විසෝ මැනිකේට අන්දරේ හම්බ වෙන්න ඉස්පිරිතාලේ ඉන්නකොට බත් පැකට් එකක් කන්ටලා. ඊට පස්සේ උන් ඔය තොල් පොලොකට ගියාම ඒ ඇත්ත ගෙනත් දුන්නේ බත් පැකට්. හරි හරි ගුරුනාස් ඉතින් අපිට මෙතන උල දෙන්න කවුරුත් නැහැනේ. මෙතන නෙවෙයි බං රටේ රටේ. ඒක නම් ඉතින් එහෙම තමයි ගුරුනාස්. අද කාලේ කොළඹ රටේ මිනිස්සු බොහොමයක් කන්නේ උසාපු කෑම තමයි. මම මේ කල්පනා කළේ අර මහත්තයා අපි කරපු වැඩේ ඉතිරි මුදල් ටික හිටානි දැම තේවිද? එහෙම ගුරුනාන්දේ. තාම ඉතින් වැඩේ ඉවරත් නැහැනේ. නෑ දැන් ඔය දරුවගේ සැත්කම අවසන් වුණු හැටියෙම මුදල් අදල් ඉස්පිරිතාලෙට ගෙවන්න ඕනනේ. ඒකයි මං එහෙම කිව්වේ. අපි එනම් නැහැලට කියමු. අපි කොහොමටත් මේ වෙනකොට ඕන කරන එකව හදාගෙන ඉවරයිනේ. ගුණවංශේ හරි. දැන් ඉතින් තියෙන්නේ මේකගෙන් වැඩ ගන්න. දැන් ගුණවංශේ මේකගෙන් මොන වගේ වැඩද කරගන්න පුළුවන්? ගුණවංශේ මං උඹට වංගේකුත් මේ කතාව කියලා තියෙනවා. පෙරේතයන්ට ශරීර කූඩුවක් නැහැ. ඒ නිසා උන්ට ශරීරයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් ඔය කවටයක් කළේ මොකද්ද? මිනිසුන්ව බය කරන එක විතරනේ. හැබැයි ඌට ශරීර කූඩුවක් ලැබුණා නම් කරන්න තියෙන දේවල් අප්‍රමාණයි අනන්තයි. අපේ අප්පෝ ඒක හරි භයානකයි ගුරුනාන්සේ. ඒකගේ මොන පිස්සුවක් නටයි දන්නේ? අන්න ඒකට තමයි ගුණවංශේ අඳුන ඕන. මං ඕකව පාලනය කරන්නේ අඳුනෙන් බලලා. නැත්තම් මේක කරන තියෙන දේවල් අපිට පේන්නේ නෑ නුව. ඇස් අඳුන හැමෝටම පේන්නේ නෑ. ඒක බලන්න පුළුවන් ගුරාට විතරයි. බොහොම ලස්සනට පෙනුණා මේකක් කරපු කියපු දේවල්. හැබැයි ඉතින් පුළුවන්කමක් තිබ්බනම් අප්පච්චි නෑවිත් ඉන්නේ. බැරි මොකද? ඕනෙමක් කරන්න මාළුක දවසක් එන එකක් ඇ. ඕන ඉතින් දවසක් දෙකක් ඇ. අපි ඉතින් ඕවා ගැන දන්නේ නැහැ. මොකද අපි හුණියම් කරලා තියනවාද? දැකලා තියනවාද? නැහැනේ. අප්පච්චි පුතාට ගොඩක් ආදරේ. එයා යාගේ ප්‍රතිපත්ති කැප කරේ පුතා වෙනුවෙන්. එහෙම එකේ පුළුවන්කමක් තිබ්බනම් කවදාවත් නැවිත් ඉන්නේ. මට මතකයි අප්පච්චි කියලා තියනවා සමහර වැඩවලදී වරු 3 වරු 6 මතුරනවා. මේකත් ඉතින් එහෙම වැඩක්ද දන්නේ නැහනේ. වෙන්නේ නැති. නැත්නම් ඉතින් ওই පොඩි මන්තරයකට ඔච්චර ලක්ෂ ගාණක් ගෙවයි. අයියේ. මට අප්පච්චි ගැන බයයි. කොහොමනම් ඉතින් දරුවා වැඩි දවසක් මෙහෙ තියාගන්න යන්නේ. මේ සතිය ටිකට් කපයි. එහෙම වුණොත් ඉතින් අර දිනවා කියපු සල්ලි තමයි අපිට දෙන්න ඕනේ. නැත්නම් ඉතින් අපි ඔක්කොම අනාත. ගෙනත්තේ අපි ඔක්කොම අනාථ කරයිද කියලා කවුද දන්නේ? අයියේ ඔහු පව් සිද්ධ වෙන කතා කියන්න එපා. අප්පච්චි මෙච්චර දේවල් කරලා තියෙද්දිත් ඇයි ඔහොම කතා කරන්නේ? හරි හරි මම නිකමට වගේ කිව්වේ. හැම දේවල් නිකමට කියන්න තියා හිතන්නවත් එපා. පච්චි මේ දේවල් කරේ කොයි තරම් හිත වේදනාවකින්ද කියලා ඔය කොයි කාටදදී මම දන්නවා.
වාහන ටික ලෑස්ති නේද වික්‍රමසිංහ? ආ, ඔයසි මහත්තයා. කවම් වෙන්නේද? ඇමතුමිය හම්බේ. ඇමතුමිය දැන් පාර්ලිමේන්තු යන ලෑස්ති වෙන්නේ. අපිට ටිකක් එතුමියට කතා කරන්න ඕන. එතුමියට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. පැමිණිල්ල? මොකද්ද? අපි ඒක එතුමියට කියන්නම්කෝ. ආ, එහෙමද. එහෙනම් වෙන දවසක එන්න විවාසි මහත්තයා. ඇමතුමිය කාලිංග විජේනායක අතුරුදහන් වීමට මැඩම්ව සැකයි කියලා ඒගොල්ලන්ගේ තාත්තා පැමිණිලි කරලා තිනවා. කාලිංග විජේනායක කියන්නේ කවුද? අර ත්‍රිවිල් පක්ෂකාරයද? අර මැඩම් කියේ විසංවාදී මත දරනවා කියලා. ඉති? ඌ උසන්න මට තියෙන උදව් මොකද්ද? ඌ මගේ මොනවා ගත්තටද? මේ වයිසි මහත්තයා කරුණාකරලා ඔය වගේ බහුබූත කතා කරගෙන මගේ ළඟට එන්න එපා. නෑ මැඩම්. අපට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා නම් අපි ඒක විභාග කරනවා. මට දැන් පාර්ලිමේන්තුවට යන්න තියෙනවා. ඔය වගේ තීරුමක් නැති වැඩවලට කාලේ කන්න මට බෑ. ඉස්සෙල්ලා මං හොයාගන්නකෝ ඔය පැමිණිල්ල දාපු එකගේ පැටිකිරි. අනිත් එක ඕගොල්ලෝ මේ පැමිණිල්ල දාපු ගම මෙහෙට දුවගෙන එන්න එපා. ටිකක් හොයලා බලන්න. ඉතින් ගෙදර යන්නේ කොහොමද මේ පාරේනේ වෙන පාරක් නැහැනේ අනංගි වෙන පාරක් නැහැනේ නෑ අයියේ තවුමේ ඉඳලා එනවා නම් ඉතින් මේ පාර තමයි දැන් ඔයා හදන්නේ මේ පාර පුරාම ඇවිදින්නද ගේ ළඟට යනකම්ම ඔව් ඉතින් අද පුළුවන් තරමක් දුර යන් විශේෂයෙන්ම මේ පාරවල අයිනේ තමයි බලන්න ඕනේ මන්න හිතන්නේ ඔක බොරු වැඩ කාලිංග කොහේ හරි ගිහින් වෙන කොහෙ යන්නේ? ගෙදර යනවා කියලා ගිය මිනිස්සයනේ. සමහර විට මගදී කවුරු හරි කතා කරලා ගියාද දන්නේ නැහනේ. කිත්තම කවුරු හරි දම්මලා කෝල් කරවලා කාලිංගව ගෙන්න ගත්තත් දන්නෙත් නැහනේ. අන්න ඔව්වක්කේ. එහෙමුණාද දන්නේ නැහැ. නැත්තම් ඉතින් බයික් එකත් එක්ක අතුරු දහන් වෙන්න හේතුවක් නැහනේ. හරි හරි මේ කතාව නවත්තලා අපි ආපු වැඩේ කරමුකෝ. බයික් එකම හොයන්න යන්නත් එපා. ඔර්ලෝසුවක්, පර්ස් එක, සරප්පුවක් වගේ දේවල් වැටලා තියෙන්න පුළුවන්. ලොකු ලොකු දේවල් හොයන්න ඕනේ නැහැ. පොඩි දේවල් හොයාගත්තා නම් හරි. හරිම ලද බොළඳ සුරංගනා කතාවක් නේ ඔයිසි මහත්තයා. එක එකව අමාරුවේ දාන්න හිතාගෙන වෙන මිනිසුන් අතුරුදහන් කරන්න තරම් බාල මානසිකත්වයක් මට නැහැ. අනිත් එක කිත්තව නැති කරන්න ඕන නම් මං කිත්තව නැති කරනවා. බලලු ලවක් ඔස්සට බවන්නේ මං. හැබැයි මැඩම් මේ කේස් එක හරියට ස්ටඩි කළාම කාලිංගගේ තාත්තා දාලා තියෙන පැමිණිල්ල සුළුෙන් තකන්න බෑ. මේ කේස් එක අපි උසාවි ගෙනිච්චොත් මැඩම්ටත් උසාවි යන සිද්ධ වෙනවා. මැඩම් මේ චෝදනාව බරපතලයි මැඩම්. හරි ඉතින් ඒ උසාවි දැම්මොත් නේ. උසාවි නොදා ඉන්නත් පුළුවන් නේ. ඒක නම් මැඩම් ටිකක් අමාරුයි. ඇත්තද?
අමාරුයිද? හොඳයි. එහෙමනම් කමක් නැහැ. මම ඒක කරගන්නකෝ. වයිසි මහත්තයා හිමීට බඩු ටික පැක් කරගන්නකෝ. කොනාර මැඩම් යමු. බය තමයි අර කිත්ත කියන මිනිහගෙන් මිස්ට මොකක් හරි හානියක් වෙයි කියන එක. ඒකනේ මේ මාව දාලා තියෙන්නේ. ඒ අනේ නතරෙද මං ගැන ඔත්තු බලන්න. ජොබ් දෙකක් එකපාර කරන එක අමාරු නැද්ද? ආ නෑ නෑ මට එහෙම එකක් කියලා නෑ. නෑ ඒක තමයි ඔයාගේ මේන් ඩියුටි එක. මට සිකියුරිටි දෙනවා කියන එක බොරුව. නෑ ඒකක් තියෙනවා. ඒකක් තියෙනවා කියන්නේ ඒක දෙක කියන එකනේ. මේ අම්මා දෙම්මාව ජංගම හිරමැදිරි එක දාලා තින්නේ. පොඩක් වාහනේ අයියට ගන්න. මම බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉඳන් මේ වෑන් කාර්යය අපිත් එක්ක මහ ජරා විදිහට විහිළුවට එනවා. ගෑනු දෙන්නෙක් නේ ඉන්නේ. ඒක හින්දා වෙන්නේ නැති. ජොලියක් ගිහින් තියෙන්නේ. අර ඕගොල්ලෝ කියනවා නේද කවුද කට්ටියක් මම මරන්නවා කියලා. ඒගොල්ලෝ වෙන්නේ නැති. හරි. දැන් ওই වෑන් එකේ කට්ටිය මගේ වාහනේ හරස් කරලා නවත්තලා මිස් මුන්ට නම් මොනව හරි කරන්නම වෙනවා. මුන් එන්න එන්නම වැඩි. මිස්ට පුළුවන්ද එක පාරටම පාර හරස් කරලා නතර කරන්න? මට මුංග කවුද කියලා බලා ගන්න ඕනේ. අනේ මන්ද මෙච්චර කල් මං තනියෙන් ආව කියා. හැබැයි කිසිම වෑන් එකක් මේ විදිහට නම් එවිත් නැහැ. අද ඔයා එනකොට එනවා. ඔක්කොම ගැලපෙනවා නියමෙට. ප්‍රශ්නයක් වුණත් මිස් මාව දාලා ගෙදර යන්න. ඒකට කමක් නැහැ. හරි හරි මන් දැන් එන්න.
ඒ ශාලිකා මේ බයික් එකේ ගෑලි මේ අනේ දෙයනේ මේ බයික් එකේ ගෑලි වා සිග්නල් ලයිට් එක වෙයි ප්‍රියංවදා ඔයා මගෙන් මොනවා හරි උදව්වක් ඉල්ලුවාම මම මොනවා හරි කරලා ඒක කරනවා ඒක කරන විදිහ මට වැදගත් නෑ මට උදව්වයි වැදගත් මේක ඉතින් කියන්න බෑ ලක්ෂාතත්ත්‍ය සතපාක් කත් ගිවා ගන්න විදිහක් නෑ අප්පච්චි නැතුව බැරි වෙලා හරි මේක ගිවා ගන්න බැරි වුණොත් දරුවා පරිවාසයට තියලා අපිට හිරියන්න තමයි වෙන්නේ ඒ වුණාට දුව තාත්තා කියලා කතාවෙත් ඇත්තක් තියෙනවා දැන් ඔයා වට පෙනී ඉඳලා ඊට පස්සේ ඔයා පස්සේ වල්ලන්න පටන් ගන්නේ දැන් පේනවනේ මේ රටේ සිද්ධ වෙන දේව නෑ ප්‍රියංග මං ඔයාට ඉන්න හින්දායි මම මෙහෙම කියන්නේ මං ඔයාට නැත්තම් මම දැන් වුණත් ඔයාව කසාද බඳිනවා ඔයා අද හිතයි ඔයා ගත්තේ හරි තීරණයක් කියලා හැබැයි හෙට ඔයා කියයි ඔයා ජීවිතේ